You see, Rajapaksha and his brother, they come from the grassroots. They are not elites. Mahinda Rajapaksha Nositu Mohotaka Sri Lankave Janadhipatiwarayak lesa Teerhipat Wuna. Ema Avasthave Sri Lankave Koti Trastavadinge Tarjanaya Utsannawa Thibu Avasthawak. Uthuru Naginahira Sampurnayenma Ohunge Palaneye Thibuna. Sri Lankave Hitipu Janadhipatiwarayeku Koti Sangvidhanayata Abhiyayuda Laba Di Ohun Poshanaya Kala. E Indiyanu Hamudawata Erehewai. 2004 වසර වන විට වේලපිලේ ප්‍රභාකරන් ප්‍රබලව සිටි අතර එම අවස්ථාවේදී තමිල්නාඩුවේ මහ ඇමති කරුණානිධිගේ සහාය තිබු නිසා තමිල්නාඩුවත් දෙමළ ඊළමට එකතු වනු ඇතැයි ඔවුන් සිතුවා. මහින්ද රාජපක්ෂ මහතා පැමිණියාට පසු ප්‍රභාකරන් සමග මුලින්ම සාම සාකච්ඡා සිදු කළා. නමුත් එය අසාර්ථක වුණා. එවැගේම ඉන්දියාවේ සෝනියා ගාන්ධි හා මහින්ද රාජපක්ෂ අතර විදේශ සම්බන්ධතා ශක්තිමත්ව තිබුණා. ඒ කාලයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ඔහුගේ සහෝදරයා වත්මන් ජනාධිපතිවරයායි මේ පිරිස එකතු වෙලා කොටි සංවිධානය පරාජය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබුණු තියුණු හැකියාවෙන් මේ දේ සිදු කරන්නට පුළුවන් වුණා. 2015 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාට බලය අහිමි වුණා. නමුත් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට පත් කරගත්තා. එම අවස්ථාවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරීපත් වුණත් පාර්ලිමේන්තුවේ ඔවුන්ට බලයක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ වැදගත් වෙනස්කමක් සිදු වෙලා තිබෙනවා. වැදගත් වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි අපේක්ෂාත් කරනවා. ඔවුන් ජනතාවකින් බලය ඉල්ලා සිටියා. ජනතාවත් එම බලය ඔවුන්ට දැන් ලබා දී තිබෙනවා. මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වෙනස් කරන අතර මෙතුලින් ශ්‍රී ලංකාවේ වැදගත් කරුණු රැසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා. And they all remember and I will do more. I have said that if they vote for Rajapaksha I will come and see that the decentralization powers that they want which are reasonable I'll fight for them with the Rajapaksha.